Dialogue Innovation Challenge. අපි හැමෝම අත්දැකලා තියෙන දෙයක් තමයි සමහරක් තැන්වල ෆෝන් සිග්නල්ස් නැති වෙන එක. ඒත් එක්කම සමහර Wi-Fi areas වල Wi-Fi drop එකක් තියෙන තැන් තියෙනවා. ටෙලිකමියුනිකේෂන්ස් භාෂාවෙන් මේකට කියන්නේ blind spot කියලා ලු. මම හරියටම දන්නේ නැහැ. හැබැයි මේ blind spot ප්‍රශ්නෙට අපේ මීළඟ තරංගකරු Intelligent Reflective Surface Technology කියන එක පාවිච්චි කරලා විසඳුමක් හොයාගෙන තියෙනවා. අපි බලමු මොකද්ද මේ විසඳුම කියලා. තවමත් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වුණත් තෘප්තිමත් වන පරිදි network coverage එකක් තියනවද නැද්ද යන එක ප්‍රශ්නාර්ථයක්. මේකට හේතුව විදිහට අපි දකින්නේ සිග්නල් තරංගයේ නිදාසය ගමන් කිරීමේදී හැකියාව ගොඩනැගිලි නිසා අනුකූල බාධක නිසා අහිමි වීම. ඉතින් මේ නව IRS තාක්ෂණය මගින් ගමන් කිරීමට අපහසු තැන් වලට පවා ඉතාමත් අවම ශක්ති හානියකින් සිග්නල් එකක් ගයිඩ් කිරීමේ හැකියාව ලබා ගැනීම අපේ අරමුණයි. ඉතින් මේ concept එක 5G 6G වගේ නව තාක්ෂණ වැඩි දියුණු කරනකොට තමත් ශක්තිමත් අධිතාලම ලෙස භාවිත කරන්න පුළුවන් කියන එක අපිට විශ්වාසයි. මේකට අපි solution එකක් විදියට ගේන්නේ IRS එහෙම නැත්නම් Intelligent Reflective Surface කියන concept එක. මොකද්ද මේ IRS එක කියන්නේ? IRS එක කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් එහෙම නැත්නම් signal එකක් reflect කරන්න පුළුවන් හැකියාව තියෙන surface එකක්. ඉතින් මේකට ඇත්තටම transmitter එකෙන් receiver එකට යනකම් හොඳ signal එකක් නොලැබෙන අවස්ථාවකදී මේ IRS එක හරහා signal එක පරාවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකට solution එකක් විදිහට අපි කියනවා මේ IRS එකේ හැදිලා තියෙන කුඩාම එකකේ තමයි unit cell කියන structure එක. ඉතින් අපි මේ පරීක්ෂණය කරනකොට මේ unit cell 12ක් සහ ඒ කියන්නේ කුඩා array එකක් ඒ වගේම unit cell 54ක් කියන විශාල array එකක් භාවිත කරලා අපි මේ අදාළ පරීක්ෂණය සිදු කළා. මේ තියෙන්නේ ඒකට setup එක. ජනිත. ඔව් තරුද. ඇත්තටම ඇයි අපේ solution එක විශේෂ වෙන්නේ? අපේ මේ යුනික් HVU හැමගේ ඉතාමත් අවම ශක්ති හානියකින් සිග්නල් ධාරාවක් පරාවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අංශික 313ක් දක්වා ෆේස් ෂිෆ්ට් එකක් ඇති කිරීමේ හැකියාව නිසා අපිට සංනිවිද පරාවර්තනය වෙන සංවේදන ධාරාව අපිට අවශ්‍ය පරිදි ඩිරෙක්ට් කරලා අවශ්‍ය ස්ථානයට ස්ථානගත කිරීමේ හැකියාව අපිට හම්බ වෙනවා. ඒ වගේම මීට අමතරව අපි සම්ප්‍රදායික ටෙලිකමියුනිකේෂන් තාක්ෂණයක් ස්ථාපනය කරන්න යනවා නම් අපිට බේස් ස්ටේෂන්ස් ඊට පස්සේ රිලේස් ඇක්සස් පොයින්ට්ස් ස්ථාපනය කරන්න වෙනවා. හැබැයි අපේ නව IRS තාක්ෂණයේදී අපිට බොහෝ වශයෙන් අවශ්‍ය වෙන්නේ රිෆ්ලෙක්ටිව් සර්ෆේසස් ස්ථාපනය කිරීමයි. මේ හේතුව නිසා අපිට අඩු පිරිවැයකින් අඩු ශක්ති පරිභෝජනයකින් වැඩි ක්වොලිටි එකක සිග්නල් ලබා ගැනීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් ඉදිරි පියවරයන් වශයෙන් අපි දැනට මේ පරීක්ෂණ සියලුම පරීක්ෂණය කරගෙන ගිහින් තියෙන්නේ 2.4 ගිගාහර්ට්ස් පරාසයේ. අපි අනාගතයේ 5.8 ගිගාහර්ට්ස් පරාසයේ පරීක්ෂණය සිදු කරගෙන යෑමට අදහස් කරන අතර අපේ යුනිට් සෙල් එක ස්කේල් අප් කරලා අවුට්ඩෝර් එන්වයරන්මන්ට් වල 1080p වගේ ක්වොලිටි වීඩියෝස් ට්‍රාන්ස්මිට් කරන තැනට මේ සොලියුෂන් එක ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ටාගට් ඉන්වෙස්ටර්ස්ලා විදිහට අපි දකින්නේ ලංකාවේ දැනට පවතින සර්විස් ප්‍රොවයිඩර්ස්ලා, ගවර්න්මන්ට් සෙක්ටර් එක සහ ප්‍රයිවට් රිසර්ච් කම්පැනිස්. මේ තින්නේ අපේ වීඩියෝ එක ප්‍රොටෝටයිප් එක. තරුද? ඔව් ඇත්තටම මේ පරීක්ෂණය කරනකොට අපි ට්‍රාන්ස්මිටර් එක සහ රිසීවර් එක විදිහට ෆෝන් ඇන්ටනා දෙකක් පාවිච්චි කළා. ඒ අදාළ කිරණ අපි VNN එක මනින් සටහන් කරා. මේ තින්නේ IRS එකේ වෝල්ටේජ් එක වෙනස් කරලා මේ අදාළ ෆේස් ෂිෆ්ට් එක අපි ඔබ්සර්ව් කරන ආකාරය. වගේ මේ වගේ තාක්ෂණය නව තාක්ෂණයක් ගෙනල්ලා මේ 4G 5G කියන තාක්ෂණයන් වල තියෙන ඒ බාධා ඒව මගහරවාගෙන 6G කියන අලුත් තාක්ෂණයකට යන්න අපිට හැකියාව තියනවා කියන අපි පෙන්නනවා. මේක රිසර්ච් කරනවා හැමෝම. බේසිකලි ලෝකෙ වටේම රිසර්ච් කරනවා. ලොකු කම්පැනිස් උත් රිසර්ච් කරනවා. එතකොට අපි මේක ඔයගොල්ලන්ගේ මෙතන තියෙන විශේෂත්වය මට දැනගන්න අවශ්‍යයි. මොකද්ද මේ විශේෂත්වය? මේක මේ ලංකාවේ අපි අනිත් රටේ ලෝකෙ හැමතැනම කරනවා වගේ මේක අද ලංකාවේ මේ IRS මොඩියුල්ස් හදීම ඩෙවලොප්මන්ට් එක පටන් ගන්න හදන එකද ඔයගොල්ලන්ගේ ව්‍යායාමය කියන්නේ? නැත්තම් කොහොමද අර වෙන තැන් වල වෙන ඒවාට compared මේක වෙනස් වෙන්නේ කියලා. ඇත්තටම අපේ මේක වෙන තැන් වලත් ලංකාවේ මේ ලෝකේ හැමතැනම මේ රිසර්ච් කන්ටිනියු වෙනවා. ඒතර අපේ මේ රිසර්ච් එකේ අපි ඉන්ටර්ජන් රිෆ්ලෙක්ටිව් සර්ෆේසස් යූස් කරනකොට අපි මුලින්ම කරේ මේකේ ව්‍යුහය ගැන ફોකස් කරපු එක. මේකේ අපි ව්‍යුහය ගැන ફોකස් කරා. ඒතර මේ යුනිට් සෙල් එකේ අපි එක එක ව්‍යුහයන්, ඒතර ත්‍රිකෝණයක්, රවුමක්, එහෙම එක එක ව්‍යුහයන් චෙක් කරලා අඩුම පවර් ලොස් එකක් තියෙන H shape එකේ ව්‍යුහයක් අපි ඉන්ට්‍රොඩියුස් කරා. ඊට අමතරව මේකේ මේ H shape එකේ මැද්දේ අපි වේරෙක්ටර් ඩයෝඩ් එකක් ස්ථාපනය කරලා තියෙනවා. ඒකෙන් අපි කරන්නේ මේ මොකක් හරි සංවේදන ධාරාවක් මේකට වැදුනට පස්සේ ඒක පරාවර්තනය වෙන ඇන්ගල් එක. එහෙම නැත්නම් පරාවර්තනය වෙන්නේ කොහාටද කියන එක අපිට ඒ ෆේස් shift එක change කරන්න පුළුවන්. ඒතකොට දැනට තියෙන අපි අපේ රිසර්ච් එකට අනුව අපි හොයලා බැලුවා අපි මේ achieve කරපු 300.313යි ෆේස් shift එක තාම අපිට හම්බුනේ නැහැ. When research. Have you done any field trial? Not yet. Yeah. So how do you know this works well? We did the. This is only within the lab environment. We did the experiment in an indoor situation. Dialogue Innovation Challenge.